ඔබ දන්නවා අබේවර්ධන බාලසූරිය කියන අපේ රටේ හිටපු සුභාවිත සංගීතයේ ප්‍රවීණතම කලාකරුවෙක් කන මේ කලාකරුවානම් අපෙන් සමුගෙන අද වෙනකොට වසර 9ක් ගත වෙලා තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් අපි සුවිශේෂී කතාබහකට යොමු වෙන්නේ ඔහු අපේ රටේ කලාව වෙනුවෙන් කරපු සේවාව පිළිබඳ ඔහුගේ ආදරණීය බිරිඳ සමුගෙන් කතාබහ කරන්නට අපි අද දවසේ මේ අඩහෝරා වෙන් කරගන්නවා. ඉතින් අපි ආරාධනා කරන ඔබ සියලු දෙනාට බොහොම ආදරෙන් මේ අඩහෝරා පුරාවටම රැඳෙන්න කියලා නේද අරුණි? ඔව් සින්දුජා, ඉතින් අපි ඔහු පිළිබඳව කතාබහ කරනවා. ඇත්තටම සින්දුජාගේ කලාවට සංගීත ක්ෂේත්‍රයට පමණක් නෙමෙයි මේ රූපවාහිනී මාධ්‍ය ක්ෂේත්‍රයට, මේ හැම ක්ෂේත්‍රයකදීම අපිට ඔහු අමතක කරන්න බැරි සලකුණු රැසක් ඔහු තියලා තමයි අදට අවුරුදු 9ක් තමයි ඔහු අපෙන් වෙන් වෙලා. ඉතින් අපි ආරාධනා කරාය ප්‍රවීණ ගායන වේදිනී රංජලා සරෝජිනි මහත්මිය. ආයුබෝවන් සුබෝදයසන. ඉතින් විශේෂයෙන්ම අබේවර්ධන බාලසූරිය කියන ඒ එතුමන්ව පිළිබඳ කතාබහ කරනකොට එතුමන්ගේ ඒ හඬ පෞරුෂය, ලෙන්ගතු ගායනය කොයිතරම් දුරට රසිකීන්ගේ හදවත්වල රැඳිලා තියෙනවද කියන කාරණාව අද වෙනකොට සජීවීව අපිට එතුමන්ගේ ගායනයක් අහන්න ලැබීමේ අවස්ථාව වසර 9ක් තිස්සේ අපිට නැහැ. හැබැයි අපි කැමති අපේ වැඩසටහනේ කතාබහට යන්න කලින් මෙන්න මේ විදිහට පුංචි ආරම්භයක් ලබා ගන්න. ඔබෙන්තොර ලෝකයක් කොයින්දෝ, ඔබෙන්තොර ගීතයක් කොයින්දෝ. අපිට මං හිතන්නේ එතුමන් පිළිබඳවත් එහෙම තමයි අහන්න සිද්ධ වෙන්නේ. දැන් අපි කැමතියි ඔබතුමියත් එක්ක කතා කරන්න. අද දවස අර ඔබතුමිය මේ අපිත් එක්ක මෙතන වාඩි වෙච්ච වෙලාවෙ කිව්වා වගේම ඔබතුමියගේ ජීවිතේ මීට වසර 9කට එහාට ගියාට පස්සේ අද දවස තරම් ඔබතුමියව ශෝකයට පත් කරපු දවසක් ඔබතුමියගේ ජීවිතේ නැතුව ඇති. අපි කැමතියි මතක් කරන්න එතුමන් පිළිබඳව. දැන් වසර 9ක් ඔබ අපි දන්න කාරණාවක් තමයි බොහොම ආදරයෙන් ඔබ දෙපළ ජීවත් වෙච්ච ආදරණීය යුවලක් වසර 9ක මේ අඩුව සංගීත ශාස්ත්‍රයේ රසිකයින් විදිහට ප්‍රේක්ෂකයන්ට අපිට මෙහෙම දැනෙනවා නම් ඔබතුමියට කොහොමද මේ අවුරුදු 9 දැනෙන්නේ? ඔව්, ඒක නම් කියාගන්න බැරි තරම් අඩුවක් අරුණි. මම හිතන්නේ මගේ ජීවිතයේ හිඩසක් වුණා නම් ඇති උනේ ඔහුගේ නික්මයාමයි හින්දා තමයි. ඉතින් ඒක දැන් මට අද ඊ වගේ මතකයි. ඒ සමුගැන්ම වසර 9ක් ගත වුණාද කියලා හිතා ගන්න බැරි තරම්. මොකද මම හැමතිස්සෙම ඔහුත් එක්ක ජීවත් වෙනවා කියලා මට හිතෙනවා හදවතින්. ගතින් ළඟ නැති වුණත්. ඉතින් මම හැම මාසෙම 26 වෙනිදාට මම ඔහු වෙනුවෙන් බොරැල් කනත්ති ස්මාරකයක් ඉදි කළා. ඉතින් එතනට ගිහිල්ලා මල් පහන් පූජා කරලා ඔහුට පින් දෙනවා. ඒක මම නොකඩවාම වසර 9ක් තිස්සේ කළා. දැන් අදත් මම මේ වැඩසටහනෙන් පස්සේ ඔහු වෙනුවෙන් ඔහුව දැක ගන්න යනවා. ඉතින් මං හිතන්නේ ඉතින් කෙනෙකුට ජීවිතේ ලබන්න පුරන් උපරිම සතුට මං ඔහු වෙනුවෙන් ලැබුවා. ඒ වගේම ඉතින් ඔහුගේ වියෝ වීමත් එක්කම මගේ හිතට දරා ගන්න බැරි දුකක් ඇති වුණා. ඒක ඉතින් ඒ හිඩස ගැන මං හිතන්නේ කියන්න බෑ. ඒක හැම වෙලාවෙම මට දැනෙනවා ඔහු නැති අඩුව. ඉතින් ජීවිතේ මෙහෙම ඉදිරියට යයි. ඔව්, ඒ ආදරය කොයිතරම් බලවත්ද. දැන් අපිට එතුමන්ගේ හැමීමමත් එක වසර 9ක් පුරාවට එතුමන්ගේ ආයේ සජීවී ගායනයක් ඇසීමේ වාසනාවත් නැති වී ගියා තමයි ඔබතුමියගේ හන සජීවීව ගායනයක් තුලින් ඇසීමත් අපිට අහිමි කරනවා. මොකද ඔබතුමිය ගන්නා තීරණයක් නෑ එතුමන්ගේ වියෝවත් එක්ක මමත් ආයේ ප්‍රසිද්ධ වේදිකාවක එහෙම ගීත ගායනා කරන්නේ නැහැ කියලා. අදටත් ඒ තීරණේ එතනමයි. ඔව්, ඒ තීරණය අරුණි මම හිතට එකඟව කැමැත්තෙන් ගත්ත තීරණයක්. මම හිතුවා මම මගේ හඬ ඔහු වෙනුවෙන් කැප කළ යුතුයි කියලා. මොකද අපි දෙන්නම එකට ආපු ගමන මේ ගමන මට හිතුණා මට තනියම යන්න බෑ කියලා. නමුත් අපි කරපු දේවල් සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් යමක් කළා තියෙනවා. ඉතින් ඒ ගැන හිතලා සතුටු වෙන්න පුළුවන්. මොකද ඔහු රෝගාතුර වුණාම ටිකෙන් ටික දුර්වල වෙලා ස්නායු ආබාධයක් අපේට ඇත්තටම ඇති වුණේ. ඉතින් ඒකෙන් ටික ටික දුර්වල වෙලා කටහඬ නැතුව ගියා. ඉතින් ඒ කටහඬ නැතුව ගියාම ඔහු දුක්ුණ තරම් මං හිතන්නේ මම තමයි දන්නේ වැඩියත්ම. ඉතින් මට හිතුණා හඬ නැතුව ගියාම
කෙනෙකුට කතා කරන්න බැරුව ගියාම කොයි තරම් දුකක් හිතට දැනෙනවද කියලා ප්‍රකාශ කරගන්න බැරුව ගියාම තමන්ගේ අදහස්. ඉතින් මම හිතුවා කවදා හරි මමත් මගේ හඬ ඔහු වෙනුවෙන් කැප කරනවා කියලා. මම මේ දුක දැකපු නිසා මම දන්නවා ස්නායු ආබාධයෙන් ස්නායු නැවත වැඩෙන්නේ නැහැ. මට වෛද්‍යවරුන් මාව දැනුවත් කරලා තිබුණා මේ රෝගී තත්ත්වය ගැන. ඉතින් නමුත් මම ඔහුට ඇඟෙව්වේ නැහැ. මම දවසින් දවස බලාපොරොත්තු ඇති වෙන විදිහට තමයි ඔහු ජීවත් කරවන්න බැලුවේ දවසින් දවස. නමුත් මගේ හදවතින් මම දන්නවා, මම හිතාගත්තා මම මේ කවදා හරි ඔහු මේ ලෝකෙන් සමගන්නකොට මමත් මගේ ගායන ජීවිතයට සමු දෙනවා කියලා. ඔව්, ඉතින් ඇත්තටම මේ අභයවර්ධන බාලසූරිය කලාකරුවානන් කියන්නේ අපේ සංගීත ශ්‍රේෂ්ඨයට පමණක් වැඩ කටයුතු කරපු කෙනෙකු නෙවෙයි. අපි ආරම්භයේදීත් කිව්වා ඔහු අපේ රටේ රූපහණි සහ ගුවන්විදුලි ශ්‍රේෂ්ඨයේ විශේෂම රූපහණි කලාවේ පළමු සමාජිකින් දස දෙන අතර සිටි කලාකරුවෙක්. ඒ වගේම තමයි රිරංජලා මහත්මිය, මං හිතන්නේ මම නිවැරදි නම් ඔහු සංගීත ශ්‍රේෂ්ඨයට ඉන්නේ 60 දශකයේ අගභාගයේ සහ චිත්‍රපට සංගීත ශ්‍රේෂ්ඨයට ඉන්නේ 70 දශකයේ මුල් භාගයේදී. අපි ඒ අතීතය ගැනත් පොඩක් මතක් කරමු නේද? ඔව්, ඇත්තටම රූපවාහිනී මාධ්‍ය අපේ රටට ආවේ 1982 වසරේ. ජාතික රූපවාහිනී ඔහු මුල්ම සමාජිකයන් 10 දෙනා අතර කෙනෙක් වුණා, සේවකයෙක් වුණා. මොකද එක්කල අපේ වියළි මණ්ඩලයේ සේවය කරද්දී ඒ වකට හිටපු එම්ජේ පෙරා මැතිතුමා වියළි මණ්ඩලයේ සභාපති වශයෙන් ඉඳලා රූපවාහිනී සභාපති වෙලාපත් වෙනවා. ඉතින් එතුමාගේ ආරාධනෙන් තමයි අපි රූපවාහිනියට එන්නේ. ඉතින් මං හිතන්නේ ඉතාම අඩු පහසුකම් යටතේ ඔහු විශාල වැඩ කොටසක් කළා. සංගීතමය වැඩසටහන හැටියට නන්දන වින්දන මං හිතන්නේ මහා ජන ප්‍රසාදයක් ලබා ගත්තා. ඒ වගේම කාලීන තොරතුරු අඩංගු අඳුන වැනි වැඩසටහන්, ඒ වගේ මං හිතන්නේ ඔහු කරන රැකියාවට අමතරව තමයි මේ දේවල් වලට මේ හිත යොමු කළා. එම්ජේ පෙරමැත්තමාගේ ආරාධනෙන් එවැනි වැඩසටහන් පටන් ගත්තා. ඉතින් මම හිතන්නේ සෑහෙන අපේ ශිල්පීන්ව දැන හඳුනා ගන්න දැක බලා ගන්න ලැබුණේ මුලින්ම මම හිතන්නේ නන්දන වින්දන තුලින් තමයි. ඉතින් ඒ ලැබපු අත්දැකීම් තුලින් මම හිතන්නේ සෑහෙන දුරක් ඔහුට එන්න පුළුවන් වුණා මේ සංගීත ක්ෂේත්‍රයේ. ගුවන්විදුලියට ඇත්තටම සම්බන්ධ වෙන 68 වසරේ වගේ තමයි 70 දශකයේ ගුවන්විදුලි ස්වර්ණමය යුගයේ වශයෙන් අපි හඳුන්වන 70 80 90 දශකවල මං හිතන්නේ අපිට පුළුවන් වුණා අපේ රසිකයින්ට ස්වතන්ත්‍ර නිර්මාණ තුලින් අපි ගායක ගායිකාවන් වශයෙන් අපි රසිකයින්ගේ හදවත් වලට යන්න පුළුවන් වුණා කියලා මට හිතෙනවා අපි දෙන්නටම. ඔව්, පැහැදිලිවම. දැන් අපි කතා කරමු දැන් එතුමන් ගැන. හලාවත මුගුණ වටවන නේද එතුමන්ගේ උපත ලැබෙන්නේ? එතුමන් පස්සේ ගම්පලාත කොළඹට ඇවිල්ලා මේ ගායන ශාස්ත්‍රයට ඒමත් එක දැන් එතුමන්ගේ හඬ හිතිවිච්චේ අපූර්වත්වයේ ගැමිකා මුසු වෙලා තිබ අපූර්ව පෞරුෂයක් තිබ, හැබැයි හරි ආදරණීය බවක් ලතෙත් බවක් තිබ, මේ සියලු දේ එකතු වෙච්ච හඬක් එතුමන්ට තිබ. එතකොට මේ එතුමන් නිර්මාණය කරපු එතුමන් ගායනා කරපු ගීත අතරින් අපි දැන් කැමති ඔබතුමියත් එක්ක මේ ජීවිතය ගත කරන කාලේ දැන් කතා බහ කරනවා දැතින නේද? ගීත තෝරා ගන්නකොට ගීතයක් ගායන කරනකොට අපි දන්න කාරණයක් තමයි වැඩියෙන් මෙතුමන්ට මං හිතන්නේ ගීත ලියලා තියෙන්නේ මහාචාර්ය සුනිල් ආරාරත්න සහ ප්‍රේමකීර්ති අල්විස් මහත්මයා. ඒ වගේම 80%ට වැඩි ප්‍රමාණයක් මං හිතන්නේ ගීත සංගීතවත් කරේ වික්ටර් රත්නායකයන්. එතකොට මේ සුසංයෝගයන් ඔබතුමියත් එක්ක කොහොමද කතා බහ කරන්නේ? ඔබතුමිය ඒ කාලේ දන්න වැතිනේ හොඳට මේ විස්තර, කොහොමද මේ එකතුව? මෙහෙමයි, ඇත්තටම ඉතින් ගීත ක්ෂේත්‍රයට පිවිසෙනකොට මුලින්ම මගේ සහෝදරි මාකාන්තියක්ව මතක් කරන්න ඕනේ. මොකද ඇයව තමයි අපි මුලින්ම ගුවන්විදුලියේදී හඳුනාගන්නේ. ඒ ඇඳුණු කමෝසේ තමයි අපි ගෙදරට යන්න එන්න ගන්නේ සනත් අයියව මුණ ගැසීමේ බලාපොරොත්තුවෙන්. ඉතින් සනත් අයියා තමයි හාහාපුරා කියලා අපිට මුලින්ම ගීතයක් නිර්මාණය කරලා දෙන්නේ. කවුරුදෝ කවුරුදෝ කවුද ඔබ කවුරුදෝ කියලා, ඒක අපේ ප්‍රවීණ නිවේදකයෙකු වූ ගීත රචකයෙකු වූ කරුණරත්න අබේසේකර ශූරින් තමයි ගීතය ලියලා දෙන්නේ. ඉතින් එහෙම තමයි ඔහු මුලින්ම සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. මාව ඉතින් මුණ ගැහෙන්නේ මම පාසල් යන අවදියෙමයි. මං 70 දශකයේ වෙනකොටත් මම ළමා පිටියේ. ඉතින් එතකොට අපි ගෙදරට යන්න එන්න ගන්නවා අපේ අක්කත් එක්ක තිබුණ ඇසුර උඩ. ඉතින් එහෙම වසර 10ක් විතර දැන හඳුර ගන්න ලැබෙනවා. කොහොම හරි 72 වසරේදී අබේ සරලගී සමත් වෙලා
ඔහුට සරලගේ වැඩසටහනක් කරන්න ලැබෙනවා ගුවන්විදුලි. ඒකෙදි ඔහු මාව සම්බන්ධ කරගන්නවා මුලින්ම යුග ගීතයක් ගයන්න. ඒ ගීතය තමයි කවුදාවේ කවුදාවේ ඔබට හොරා ඔබ හදේ ඇඳියුන් මිනිස්රු අයාවේ කියන යුග ගීතය. ඉතින් ඔය වෙනකොට අපි අතරේ පොඩි ආදර සම්බන්ධතාවයක් ගොඩ නැගිලා තිබුණා. ඉතින් ඒක මහාචාර්ය සුනිල් ආරත්න දැනගෙන හිටියා. ආචාර්ය රත්නායක යනුත් දන්නවා ඒ සමීප ඇසුරින්ද. එතුමන් දෙදෙනා එකතු වෙලා තමයි මේ ගීත නිර්මාණය කරලා දෙන්නේ. ඉතින් ඒ ඔස්සේ තමයි මම ඇත්තටම ඒ අවස්ථාවේදී මම සරලගී ශිල්පිනියක් නෙවෙයි ගුවන්විදුලිය විශේෂ අවසරයක් අරගෙන තමයි මාව ඒ ගීතයට සම්බන්ධ කරගන්නේ අපි. මම සරලගී වැඩසටහන සමත් වෙන 74 වර්ෂයේ එතන ඉඳලා ඉතින් අපි දෙන්නගේ ගමන ආරම්භ වෙනවා. ඒ කියන්නේ ඔහු හැම විටම බැලුවා මගේ ඉදිරි ගමනට රුකුලක් දෙන්න, හොඳම ප්‍රවීණයන් ලව්වා ගීත හදවගන්න, යුග ගීතවලින් සම්බන්ධ කරගන්න. අපි දෙන්නට දෙනත් අහංචි දාගත්තේ නැහැ. එයත් හැම වෙලාවෙම බැලුවේ මගේ මේ ඉදිරිය ගැන. මමත් ඒ වගේම මට පුළුවන් හැටියට ඔහුට උපකාර කළා සංගීත දිවියේ ඉදිරියටම යන්න. මේ ඔහුට උපකාරයක් වශයෙන් ඒ හැම අවස්ථාවකදීම මගේ මේ මට පුළුවන් හැටියට මම ඔහුටත් උපකාර. එතකොට ඒ එවකට ඇතිවෙච්ච ඔබ දෙදෙනාගේ එකතුවට ඔබේ සහෝදර සහෝදරයන් අපි දන්නවා ලංකාවේ ඉන්න ඕනුත් ලංකාවේ ප්‍රවීණ ගායක ගායිකාවන්. එතකොට ඒ සහෝදර සහෝදරියන්ගෙන් ලැබුණු දායකත්වය මොන වගේද ඔබ දෙදෙනාගේ මේ සම්බන්ධයට එකතුවට? ඔව්, අර මම මුලින්ම කිව්වා වගේ ඉතින් මල්කාන්ති අක්කා තමයි මුලින්ම අපේ වන්දනගෙන ඔහුට මේ මුලින්ම ගීතේ සනත් අයලව හදලා දීලා. ඉතින් ඒ විදිහට තමයි ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. අර මල්කාන්ති අක්කාගේ ඇඳුනුම් කම උඩ තමයි ඒ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. ඉන් පස්සෙ ඉතින් ඔහු අපේම පවුලේ සමාජිකයෙක් වගේ හැම දෙයකටම අපේ හැම දෙයකටම සහභාගී වුණා. සහෝදරත්වයෙන් ඇසුරු කළා. ඉතින් ඒක තමයි වැඩි වර්ධනය වෙලා ආදරයකට පෙළිලා 81 වසරේදී අපි දෙන්න විවාහපත් වෙන්නේ. ඉතින් අර මං කලිනුත් කිව්වා වගේ 26 කියන දිනේ මට මගේ ජීවිතයට සතුට ලබා දුන්නු දවසත් 26. ඒ කියන්නේ අපි 81 අගෝස්තු 26 වෙනිදා තමයි විවාහපත් වෙන්නේ. 2010 වසරේ මාර්තු 26 වෙනිදා ඔහු සමගන්නවා. ඉතින් ඒ 26 දවස මං හිතන්නේ මගේ ජීවිතයේ අමතක නොවනම දවසක්. ඔව්, දැන් විශේෂණ අපි ඒකයික ඒ අඩුව ඔබතුමියගේ ජීවිතේ කවදාවත් පුරවන්න බැරි හිඩසක් වෙලා ඉවරයි. සංගීත ක්ෂේත්‍රයටත් එහෙමයි. එතුමන්ගේ අඩුව මං හිතන්නේ ඒ හඬ නේද අපිට කවදාවත් මතක් කරන්න බෑ. ඒ හිඩසායි පිරවෙන එකක් නැහැ අපිට පේන තෙක්මානේ. සමයි දන්නේ දැන් මේ අපේ වර්තමාන පරම්පරාවටත් නේද ලොකු පාඩුවක් ඔහු නැති එක. කැකුළු තුරුණු යාමේ ඇති කුට ඇඳන් යුවලක් වාගේ මට ඔබගේ ප්‍රේමී පෙරලුණු ඔරුව ලෙස පාවින දිවිමසාදී ගොඩ දනු රිසින් වෙහෙසෙනමින් ලැසී වැලකින් තනිවි වන මැද සරණ කැකුළු තුරුණු යාමි ඇදෙකුට ඇඳල ගීතේ ඒ විස්තර වෙන ප්‍රේමය ඇතෙකුට ඇද්දල යුවලක් වාගේ මට ඔබගේ ප්‍රේමය. දැන් ජීවිතයේ ඒ ආදරය තුළින් ඔබතුමියට ලැබිච්ච ආරක්ෂාව ඔබතුමිය අර කිව්වා මේ කිසි දවසක අපි දෙන්න අතර මේ බාධක තිබුණේ සීමා තිබුණේ බොහොම නිදහස්ව ගත කරගෙන අපි කැමතියි. දැන් අපි එතුමන් හඳුනා ගන්න නිසා අපි දකින්න බොහොම ලෙංගතු හඬක් තියෙන හරි අපූර්ව ගායන ශිල්පියෙක් විදිහට. හැබැයි ආදරවන්තයෙක් විදිහට ස්වාමි පුරුෂයෙක් විදිහට වසර ගණනාවක් ගත කර ඒ ජීවිතේ ඔබට එතුමන්ව ඔබතුමියට එතුමන්ව දැනිලා තියෙන්නේ කොහොමද? මට මං හිතන්නේ මම හිතුවා මගේ ජීවිතයට ආලෝකයක්
ලබා ගන්න පුළුවන් වෙන්නේ ඔහුගෙන් තමයි කියලා මම දැක්කා. ඔහුගේ ඉතාම ඍජු ගති පැවතුම් තිබුණා. මොන වැඩේ කරන්න ගියත් ඔහුගේ තිබුණා පිළිවෙලක්. ඒ කියන්නේ කාල කළමනාකරණයක් තිබුණා. හැම දෙයකටම පෙර සූදානමක් තිබුණා. මේ හැම දෙයක්ම මං හිතන්නේ මම ජීවිතේ ඉගෙන ගත්තේ ඔහුගෙන්. මං ඒ පිළිවෙල වැඩක් කරන්න ගියාම ඒකට සූදානම් වෙන හැටි, ඒකට වෙන කැපවීම, ඒ හැම දෙයක්ම එයාගේ ජීවිතේ පුරාම තිබුණා. පවුල් ජීවිතේ විතරක් නෙවෙයි, එයා කියන්නේ රැකියාව කරන ස්ථානය වුණත්. මම දන්නවා දැන් අද මේ අපේ ජයශ්‍රී විජේරත්නයන් එතුමා අබේ යටතේ හිටපු කෙනෙක්. ඉතින් අද මේ වැනි උසස් තැනකට ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ එතුමාත් බොහෝ දේවල් ඉගෙන ගත්තා අබේගෙන්. ඕනෙම දෙයකට එයා කියන්නේ ෆයිල් එකක් අරිනවා. වසර ගානකට උඩදි කරපු දෙයක් වුණත් මට අද කිසිම අපහසුයක් නැතුව හොයාගන්න පුළුවන්. ඒ තරම් ඕනේ දෙයකට ඒ සූදානම කියන එක මම දැක්කා ජීවිතේ පුරාම. ඉතින් මම හිතුවා අපි දෙන්නගේ වෙනුවෙනුත් කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අර අවබෝධය තුලින් තමයි මං හිතන්නේ අපේ පවුල් ජීවිතය අපි ඉදිරියට අරන් ගියේ. ගැටලුවක් නැතුව අර එකම ක්ෂේත්‍රයේ ඉන්න පුළුවන් වීම පිළිබඳවත් එතනත් අර ගැටලුකාරී තත්ත්වයක් මතුන්නේ නැහැ. මොකද රූපවාහිනී ගුවන් විදුලි එකම බිමේ දෙපැත්තේ පිහිටලා තිබුණේ. ඒ නිසා අපි දෙන්නට වැඩ කරන්න පහසු වුණා. ඉතින් මම දැක්කා ඔහුගේ ඒ තිබුණ හරිම සංවේදී, ඔහු ඍජු ගති පැවතුම් තිබුණට අසාධාරණ පෙන්නන්න බෑ, ඕනේ දෙකට කෙලින් කතා කරන, ඒ වගේ හරිම පරෝපකාරයට කැමති එහෙම චරිතයක්. ඔව්, දැන් සංගීත ශාස්ත්‍රය තුළ විශේෂයෙන්ම එතුමන්ගේ ආපු මග, එතුමන් සංගීත ශාස්ත්‍රයට කරකී දේවල්, ඒ වගේම සංගීත ශාස්ත්‍රය තුළ එතුමන්ගේ තබපු සලකුණ පිළිබඳව අවසන් කාලය වන විටදී එතුමන් කොයි විදිහ මතයකද එතුමන් ගැනම හිටිය ඔබතුමියත් එක්ක මොනවාද ඒ ගැන කතා කරේ? ඔව්, මෙහෙමයි. දැන් අපි දැන් 87 වගේ වසර වෙනකම් රූපවාහිනී සේවය කළා. නමුත් රටේ පැවති කලබලකාරී වාතාවරණය නිසා අපි හැම දෙයක්ම දාලා ගියා. ඉතින් අර රැකියාවට ඔහුගේ තිබුණ කැපවීම හින්දා අපේ සංගීත ගමන ගැන පොඩ්ඩක් පසු බැහැලා තිබුණේ දෙන්නම. ඒ ගැන වැඩි හිතුවේ නැහැ. ඉන් පස්සේ තමයි අපි දෙන්න කල්පනා කරේ අපි කරපු ගීත සංරක්ෂණය විය යුතුයි කියන තැන ඉඳලා අපි පටන් ගත්තා. අබේ නිරංජලා විශිෂ්ට ගීයන්ක 1, 2, 3 ආදි වශයෙන් සංයුක්ත තැටි නිර්මාණය කරන්න. මොකද අපි දරුවෝ වගේ ඉතාම ආදරෙන් රැක බලාගත්ත දරුවෙක් රැක බලා ගන්නවා වගේ තමයි අපේ ගීත අපි ආරක්ෂා කරේ. අපි කවදාකවත් අනුන්ගේ ගීත ගැයුවේ නැහැ. ඉතින් ඒ හින්දා සංගීත ගමන ඉදිරියට අරන් යන්න හිතුවේ 89 පස්සේ. එහෙම හිතලා තමයි අපි දෙන්න සංයුක්ත තැටි 13ක් මේ වෙනකොට නිකුත් කරලා තියෙනවා. ඔව්, ඉතින් ඔහුගේ චරිතය ගැන මේ විදිහට කතා කරද්දී නිරංජලා මහත්මිය දැන් මට හිතෙන මෙහෙම දෙයක් ගන්න. දැන් අපි දකිනවා අද වෙනකොට වර්තමානයේ ගොඩාක් තරුණ පිරිස් මේ සංගීත ශාස්ත්‍රයට එකතු වෙනවා. හැබැයි සමහරවිට දැන් ඒ කාලේ හිටපු කලාකරුවන්ගේ වගේ පැවැත්මක් අපි අද වෙනකොට දකින්නේ නැහැ සමහර තරුණ ගායන ශිල්පීන්ගේ. ඉතින් දැන් අබේවර්ධන බාලසිරි කලාකරුවන්ගේ චරිතයෙන් අද වෙනකොට මේ වර්තමානයේ කලා ශාස්ත්‍රයට පිවිසෙන නවකීන්ට ගන්න පුළුවන් ආදර්ශ මොනවා කියද? ඔව්, මෙහෙමයි. මං හිතන්නේ අර අපි කියනවනේ අත්තිවාරම හොඳ වුණොත් ඒක පැවැත්මක් තියෙනවා කියලා. ඒ වගේ අපි සංගීතයේ පිළිබඳ ඥානයක් දැනුමක් ඇතිව આવොත් පැවැත්මක් තියෙනවා. මොකද අපි එනකොටත් අපි ඒ සතත අභ්‍යාසවල යෙදিলা සංගීතයේ පිළිබඳ දැනුමක් ලබාගෙන තමයි අපි මේ ගමනට ආවේ. ඉතින් මං හිතනවා අර මුල හොඳ නම් අපිට දිගු ගමනක් යන්න පුළුවන් වගේ. අර එක රැයින් ජනප්‍රිය වීමේ අදහසින් නෙමෙයි අපි මේ ක්ෂේත්‍රයට පිවිසුනේ. අපි හැම විටම උත්සාහ කරේ මොකක් හරි හොඳ දෙයක් අපේ රසිකයන්ට සමාජයට ගුණාත්මක දෙයක් ලබා දෙන්න ඕනේ කියන තැන තමයි අපි හිටියේ. අපි ගීත රචනාවක් තෝරා ගැනීමේදීත් අපි දෙන්න සාකච්ඡා කළා. හොඳ දෙයක් තමයි හැම විටම ගන්න උත්සාහ කළේ, දෙන්න උත්සාහ කළේ. ඉතින් මං හිතනවා වර්තමාන පරපුරත් ඒ අවබෝධයක් ඇතුව සංගීත ඥානය ප්‍රගුණ කරගෙන මේ ක්ෂේත්‍රයට පිවිසෙනවා නම් දිගු ගමනක් යන්න පුළුවන් කියලයි මම හිතන්නේ. ඔව්, ඉතින් වටිනා මේ අදහස්. දැන් එතුමන් පිළිබඳව සිඳුචා අපි කතා බහ කරනකොට විශේෂයෙන්ම එතුමන්ගේ මේ තියෙන මේ ගීත අතර කොයිතරම් අදටත් අර කිව්වා වගේ මේ
නොමකෙන මතකයන්න දටත් ඒ ගීත ජනප්‍රයයි. මේ ගීතක මුල් කණ්ඩ ඇහෙනකොට මේ ගීතය සියලුම දේවල් හරියට දැනෙනවා. ඒ වගේ වටිනා ගීත එතුමන් අතර තියෙන විශේෂයෙන් එතුමන්ගේ ගීත අතර අපි සරල ගීත බොහෝමයක් තිබුණාට සරල ගීත ලක්ෂණ එහා ලක්ෂණ වලින් එහා ගිය ගීතයක් තිබෙනවා අපි දන්න කාරණාද ප්‍රේමසිරි කේමදාසයන් සංගීතත් කරපු කල්පනා ලොව මල්වනේ. ඉතින් එතුමන් ඒ ගීතවල පෙන්වපු එකිනෙක ගීතවල පෙන්වපු ලක්ෂණ වෙනස්. දැන් අද වෙනකොට දකින ගීත දිහා බැලුවත් මේ ගීත කලාව පිළිබඳ කතා බහ කරනකොට එතුමන්ගේ ආගමනයත් එක්ක අපේ රටේ වෙනස්ම දෙයක් නිර්මාණය කරන්න වෙනස්ම තැනකට අපේ ගීත කලාව අරන් යන එතුමන්ගේ ආගමනයට හැකියාවක් ලැබුණා. මොන විදිහ ආඩම්බරයක්ද ඔබතුමියට එතුමන් පිළිබඳව මෙහෙම අද දවසේ මේ වගේ කතිකාවකට එකතු වුණත් අපි දන්න ආඩම්බරයෙන් කතාබහ කරන්න පුළුවන් කෙනෙක් තමයි ඔබතුමියගේ ජීවිතයේ ඉඳලා යන්නට ගියේ. කොහොමද ඒ හැඟීම දැනෙන්නේ? ඔය ඇත්තටම මම අර කලිනුත් කිව්වා වගේ අපිට ආපස්සට හැල්ල බලද්දි හිතේ සතුටක් මිස දුකක් නැහැ. මොකද අපි දෙන්න හරිම කැපවීමෙන් මේ ගමන ආවේ. අපිට පුළුවන් වුණ අනන්‍යතාවයක් ගොඩනගා ගන්න. දැන් අද කාලේ වගේ නෙමෙයි, ඒ කාලේ අපිට ගීතයක් ඇහෙදි අපි අඳුන ගන්නවා ආ මේ අහවල් ගායන ශිල්පියා, මේ අහවල් ගායන ශිල්පිනිය කියලා. ඒ වගේ අනන්‍යතාවයක් ගොඩනගා ගන්න පුළුවන් වුණා අපි දෙන්නට අපි තෝරාගත්තු ගීත වලින් සහ අපේ ප්‍රවීණයන්ගෙන් ලබාගත්තු ගුරුහරුකන් හින්දා අපිට එහෙම දෙයක් ලබා ගන්න පුළුවන් වුණා. ඉතින් මම හිතනවා අදටත් ඔහුගේ අඩුව හුඟක් දුරට දැනෙන්නේ ඒ අපි අර කරලා තියෙන නිර්මාණ රස විඳිනකොට. ඒගොල්ලන්ට හිතෙනවා තවත් තිබුණා නම් හොඳයි කියන තැන තමයි අපේ රසිකයෝ ඉන්නේ. ඉතින් මට හිතෙනවා මට පුළුවන් හැටියට මම ඔහුට උපකාර කළා. ඔහුගේ ගමනට අත්වැලක් වුණා. ඔහුත් මගේ ජීවිතේ පුරාම අත්වැලක් වෙලා මගේ පසුපසින් ආවා. ඉතින් ඒ ගැන හිතලා අද මම හිත හදාගෙන ඉන්නවා. ඔබතුමියට එතුමන්ව දැනුණ ආකාරය, ඔබතුමිය ජීවිතයේ එතුමන්ගේ වෙවෙන් පසු මේ කරපු මේ කැපකිරීම, තමන්ගේ හඬ නේද ලබා දෙන, තමන්ගේ හඬ කරපු කැපකිරීමම අපිට තේරුම් කර දෙනවා ඒ ආදරය සහ ඒ භක්තිය සහ එතුමන් සමග ඒ තිබිච්චේ බැඳීම කොයිතරම් ශක්තිමත්ද කියන කාරණේ. ඉතින් එහෙමනම් ලැබිච්ච කාලයත් එක්ක අපිට විශේෂාංග අවසන් කරන්න සිදුන. අපි ස්තුතිවන්ත වෙනවා. මොකද අද දවස මන් දන්නා ඔබතුමියට වැඩසටහනකට සහභාගි වෙන්න, කතා කරන්න, මෙහෙම සුහද කතා බහක දෙන මානසිකත්වය නෙමෙයි ඔබතුමීනේ. නමුත් අපේ ආරාධනාවත් එක්ක ඔබතුමගේ සහභාගිත්වයෙන් අපේ රටේ කලාවට එතුමන්ට ආදරය කරන මේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් වචනයක් හරි කතා කරන්න ඔබතුමිය ආවේ අපිට ඉතාමත් වටිනවා. ඔව්, ඒ වගේම තමයි අරුණි, ඇය හෙට දවසේදී පිළිකාරෝහලට දානමය පින්කමක් සිදු කරනවා කියලා අපි ඒ කටයුතුත් බොහොම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා කරන ඒ වගේම ශක්තියෙන් ඔබතුමියට ඔබතුමියගේ ජීවිතය යහපත් ආකාරයෙන් ගත කරන්න ඔබතුමිට ශක්තිය ලැබෙන්න කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් සුබ දවසක්. ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.